ටවුන් එකේ විෂන් කෑකට ගියා නම් ඉවරයිනේ. විෂන් කෑ විශ්වාසනීය දැක්ම. එතකොට මේ ගෝලීය ආර්ථිකයේදී වෙලා තියෙන දේට මුහුණ දෙන්න අපිට සිදු වෙලා තියෙනවා. ඉතින් අපි මේක කැමැත්තෙන් කරන දෙයක් නෙමෙයි. නමුත් අපිට මේක කැමති නැහැ කියලා අපි ඩොලරයේ අවප්‍රමාණීය වීම නතර කරන්න මැදිහත් වුණොත් ඒකත් හොඳ දෙයක් නෙමෙයි. අන්තවාදයක් අද 5 වෙනිදා. අව දවස් 5කින් 10 වෙනිදා. 10 වෙනිදා තෙල් මිල සූත්‍රය ආරම්භ වුණා. ගියා 2යි 3යි පහුගිය දවස්වල කියලා. මේ පාර 8යි 10යි වෙන්න. යම් දවසක මිල ගණන් අඩු වෙනකොට පාරිභෝගික කියන හැටියට රටේ ජනතාවට ලැබෙනවා. නමුත් වැඩි වෙනකොට ඒකේ අවාසියක් තියෙනවා. දැන් ඊයේ තෙල් මිල ඉන්දියානු රුපියල් 2.50කින් ඒ ආටෝ තීරණයට අඩු කරා. දැන් ඉන්දියාවෙත් ඔබතුමා දන්නවා මේ වෙනකන් ඉතිහාසයේ වැඩිම මිල ප්‍රතිශතයකින් තෙල් මිල වැඩි වුණා. ඒක තමයි මංසෝවන්ගේ ඒ සිද්ධ වෙලා තෙල් මිල ඔව් ඉන්දියානු රුපියල් 2.50කින් අඩු කරනවා. ඒක ඔව් ඒ වුණාට කීයකින් වැඩි කරලාද ඔය 2.50කින් අඩු කරන්නේ? තෙල් සූත්‍රය ඔබතුමා දැක්කද? නෑ. නෑ එහෙම ගන්න නෑ කවුරුත් ගන්න. නෑ ඒක මම හදපු එකක් නෙමෙයි. ඒක ඉතින් අමාත්‍යංශයෙන් කරන දෙයක්. ඒක මම දැකලත් නෑ මම දන්නෙත් නෑ කොහොමද කෙරෙන්නේ.